त्रिकुणामल तेल टैंकी तीरने संबंधी दिदहास तुनवसरे अस्सान कल गिविसुम तवदुरटा क्रियात्मक भव इंदिया महाकोमसारिस कार्यालय पवसनवा इंदिया महाकोमसारिस कार्यालय उपुटा दाफमीन द हिंदू पुवत्पत अद मेब प्रकाश कला පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව ඉංග්‍රීසින් විසින් ඉදි කරන ලද ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය මෙරට සතු ජාතික සම්පතක් 1987 වසරේ යළි 2003 වසරේ මෙම ඛනිජ තෙල් සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියානු ඔයිල් සමාගම සමග ශ්‍රී ලංකාව ගිවිසුම් ගත වී තිබෙනවා මේ සම්බන්ධ කතාබහ යළි කරලියට පැමිණියේ නුදුරේදීම ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය යළි මෙරටට ලබා දීමට ඉන්දියාව එකඟත්වය පළ කළ බව විශේෂ බාර මාතේ උදේගම්මන්පිල මහතා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් 2003 සිට අපිට අහිමි වුණු ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නොබෝ දිනකින්ම අප සතු වෙන බව අපි ඊටම ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. කෙසේවත් මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් වෘත්තීය සමිති සඳහන් කළේ අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියා ගිවිසුමෙන් නිදහස් වී නොමැති බවයි. ඒක වගකීම් රහිත අමාත්‍යවරයාගේ සුපුරුදු ජනතාව නොමග යවීමේ ප්‍රකාශයක්. අමාත්‍යවරයා කෙසේ කීවත් කිසිම මිලක් නැතුව අපිට ලැබෙනවා නම් ඇයි අපි ඛනිජ තෙල් නීතික සංස්ථාව डॉलर बिलियन දහයක්කට වඩා වැඩි මුදලක් වියදම් කරලා ගිනිකොන දිග ආසියානු තෙල් ගබඩා සංකීර්ණයක් මේ ත්‍රිකුණාමලයේ ඉදිකරන්න යන්නේ. ඇයි අපි ඒකට සල්ලි වියදම් කරන්නේ? මෙවන් වාතාවරණයක් හමුවේ ඉන්දියාවේ ද හින්දු පුවත්පත අද වාර්තා කර තිබුණේ දැනට ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය තුළ ඉන්දියන් ඔයිල් සමාගම මෙහෙවන තෙල් ටැංකි 15ට අමතරව ඉතිරි තෙල් ටැංකි 84 දෙරටතම වාසිදායක වන අයුරින් කළමනාකරණය කිරීම පිළිබඳව රාජතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවයි. මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා. ටැංකි සම්බන්ධව එකතු වෙලා ඒවා සංවර්ධනය කරන වැඩපිළිවෙලක් ඇමතිතුමා යෝජනා කරලා තියෙනවා. ඒක ඉදිරියේදී කැබිනට් එකේ තීන්දුව කරගෙන ඔබව දැනුවත් කරයි ඇමතිවරයා අදාළ ඇමතිවරයා. කොළඹ නැගෙනහිර පර්යන්තයේ ඒ ඇති වුණු ප්‍රශ්නය එක දැන් තිරුකුණාමලයේ තෙල් ටැංකි වලට ඒක මං හිතන්නේ ගිහිල්ලා තියෙනවා. උදේ ගම්මන්පිල අමාත්‍යවරයා ප්‍රකාශ කරපු ආකාරයට ඒ සාකච්ඡා උනේ නැහැ කියන එක ඉන්දියන් මහකොමසාරිතුමා ඒ කාර්යාලයේ කියලා තියෙනවා. ත්‍රිකුණාමලයේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා නම් විශේෂ බාර අමාත්‍යවරයා කැබිනට් එකට දැනුවත් කරනවා. කැබිනට් එක දැනුවත් කළාට පස්සේ අපට පුළුවන් ඒ පිළිබඳව ප්‍රකාශනයක් කරන්න. හැබැයි අපි උපකල්පනය කළ ප්‍රකාශනය කරන්න එක වැරදි. මේ අතර උතුරේ දූපත් තුනක විදුලි බලාගාර ඉදිකිරීම සඳහා චීනයට ඉඩ ලබා දීමේ සූදානමක් පිළිබඳව අද සමගි ජන බලවේගය මෙලෙස අදහස් පළ කළා. දැන් අපි දන්නවා දැන් උතුරේ දූපත් තුනක විදුලි බලාගාර තුනක ඉදිරි සම්බන්ධව ඉන්දියාව කිසිසේත්ම සූදානම් නැහැ. තමන්ගේ එලිපත්තේ චීනය ඇවිල්ලා බලාගාර හරි සිල්ලර කඩයක් හරි දානවට. ඒක තමයි जनता මේ අතර 2017 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඒකාබද්ධව සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව කොළඹ පිහිටි ඉන්දියා මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. එම නිවේදනයේ දැක්වුනේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ශ්‍රී ලංකාවට පවරා ගැනීම සම්බන්ධයෙන් පළවන වාර්තාවල සත්‍යතාවක් නොමැති බවයි. අදාළ තෙල් ටැංකි සම්බන්ධයෙන් විධිමත් සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් දෙරටටම වාසි සහගත අයුරින් එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ඉන්දියා මහකොමසාරිස් කාර්යාලයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නොබෝ දිනකින් අප සතු වන බව බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පෙරේදා ප්‍රකාශ කළා. නමුත් ඊයේ ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවට වැඩි බලතල ඇති ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස තෙල් ටැංකි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි. අපි පැහැදිලිව කියලා තිනවා අපි විදේශීය සම්පත් විජාතීකරණය කරන්නේ නැහැ. ත්‍රිකුණාමලයේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා නම් විශේෂ බාර අමාත්‍යවරයා කැබිනට් එකට දැනුවත් කරනවා. කැබිනට් එක දැනුවත් කළාට පස්සේ අපට පුළුවන් මේ පිළිබඳව ප්‍රකාශනයක් කරන්න. හැබැයි අපි උපකල්පනය කළ ප්‍රකාශනය කරන්න එක වැරදි.